මොකද්ද දරුවෝ මේ කරගත්තේ? මං කොච්චර බයකින්ද හිටියේ? පුතේ, අම්මත් නැතුව මං ඔබ හදාගත්තේ කොච්චර අමාරුවෙන්ද? මං ඔය ඇහුවමයි පිරිමි කෙනෙක්ට ගෑනු කෙනෙක් නැතුව ළමෙක් හම්බුණා කියලා. ඒක තමයි සමරේ. අපි මුන්ව හදන්න යනවා, මුන් රට හදන්න යනවා. අන්කල්, රට ගැන හිතන අයට රට යන්න පුළුවන්. බඩ ගැන හිතන අයට බඩ යන්න පුළුවන්. හැබැයි බඩ යනවට වඩා රට යන එක හොඳයි රට ගැන හිතලා. අපි ගිහින් එන්න. පරිස්සමින් යන්න. මටනේ කියන්න ඕනේ. මමනේ රතාචාර්යය. ඈ? හරි හරි. හැමෝටම තමයි කිව්වේ. හරි හරි නැගින්නේ. ආ මම වෙනම තුමා කියන ජේසන් අපි නම් ඇවිල්ලා ඉන්නේ තාම බට්ටි කාවෙන් බට්ටි ක දැන් එයි කලබල වෙන්න එපා අපි හොයි සීමාරු කරානේ හොයි සීව මාරු කළලු අලුතේ කැවිලා තින්නේ නම සංගීත් වීරසිංහ කියලා එකෙක් මිනිහ පොඩ නායට ආන්නේ නැහැ කියලා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න කියලා එමෙතුමා කිව්වා අපේ එමෙතුමා නායට ආන්නේ නැති කී දිනෙක ගියේ නායට නාස්ලනෝ දැම්මද මේ වගේ වැඩ කරනකොට වෙලාවට වැඩ තියෙන්න ඕනේ තේරුණාද මේවා අපි ඉතින් පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනේ මේ හැම දෙයක්ම තීරණය කරන්න උඩ ඉන්නේ පකිස්තාන් බෝට්ටු එන්න පොඩ්ඩක් ඩිලේ වුණා. අනිත් එක මේ බොඩලයින් එක වටේම නේවි එක. මාධ්‍ය සංදර්ශන වැඩි නිසා දැන් ටිකක් බඩු අල්ලනවා වැඩි. මාගස් බඩු ටික ඉක්මනට දාන්න. මූදින් ගේනවට වඩා දැන් ගොඩබිමින් බඩු ප්‍රවාහනය කරන එක සේෆ්ටි මදි. තේරුණාද? කුමාර ඔය බඩු ටික දාන්න. Marcus. Sergeant? Sir. Aapu vistarat ekka kisima mistake ekak wenna bae. Aw sir. Mata baduth ekka meke inna thormoru tika allaganna. Aw sir. Eega mage France tour eke mage secretary vidiyata oya aniwaryenma yanawa. Thank you, sir. Cheers. Cheers. Hello. Ryan, isara police barrier ekak dala tiyenawa. Monada? Police barrier ekak. Okay, okay. Thank you. Jason. Yes. There's a small problem. Israel police ing innawa. Kawuru hari ottuwak diila tiyenawa. Api damma lokkata katha karanna wenawa. ලේකම් කාර්යාලයේ දැන් මීටින් එකක් තියෙනවා මම එතෙන්ට එනවා එතන ආරක්ෂාව බලන්න ඔයා ඉදෙන්ද යන්න. ඒත් මම මේ වැඩගත් වැඩගෙන ඉන්නේ. ඇමතිතුමාගේ ආරක්ෂාව තමයි වැඩගත්. මම කියන එක තමයි ඔයාට වැඩගත්. ඉහළින් කියන විදියට පහළ වැඩ වෙන එක තමයි දෙපාර්තමේන්තුවට වැඩගත් වෙන්නේ. සර්, එතකොට මෙතන. හරි හරි. ඔතන කට්ටිය එක බලාගෙන ඉවි. ඔයා විතරද ඔතන වැඩ කරන් ඉන්නේ? මං දැන් එනවා ලේකම් කාර්යාලයට. මං එනකොට තමුන් එතන ඉන්න ඕන.
ජේසන් අපේ ලොක්ක පාර ක්ලියර් කරොත් ක්ලියර්ම තමයි බය නැතුව යන්න රයන් කිසි බ්ලොකින්ග් එකක් අපිට කිසිම බ්ලොක් එකක් එන්නේ නැතව අවුරුදු පහක් යනකම් නාමල් ඔයා මේක ඩබල් චෙක් කරලා එහෙම වුණොත් ටයිප් කරලා යවන්න ලෑස්ති කරනවා ඕකේ සර් Good morning. Good morning, sir. Padi vende. I born. Garu ammatitumani udgata vi yati arbudaya hamuwe shishya iti nullangane vi tibenawa. Usas adhyapana ammatiwareya vidihata ounge illim pilibanda obadarana matayekumakda. Etterama mulimma kiyanno ona metana shishya mardanayak siddha wela naha kiyana karane. Mokada me siddhi api dakinne vipakshaya visin nirmanaya karapu wedak වෙනවම කණ්ඩායමක් යොදවලා ඔවුන් සූක්ෂම නිර්මාණය කරපු කටයුත්ත. කොහොම නමුත් දරුවන්ට වෙච්ච දේ අසාධාරණයි කියන කාරණය අපිත් පිළිගන්නවා. ඒ නිසා මේ පිළිබඳව අපි මේ රජය අපහසුතාවයටපත් කරන්න කවුද මේවා කරන්න කියන කාරණය සම්බන්ධව අපිත් සොයලා බලනවා. නමුත් ගරු ඇමතිතුමනි, නව අධ්‍යාපන පනත රටේ අධ්‍යාපනයේ තර්ජනයක් නේද? ඇත්තටම පනතර වඩා තර්ජනයක් වෙලා තියෙන්නේ මේ රජය අපහසුතාවය වෙලා තියෙන සංවිධාන කල්ලි. මේ දරුවන්ගේ හෙට දවස කඩාකප්පල් කරන්න උත්සාහ කරන සංවිධාන වලට ඒ අයට අපි කියනවා ඔවුන්ගේ ශිෂ්‍ය තහනමකට ලක් කරන්න මම ඉදිරි අනාගතයේ කටයුතු කරනවා කියලා. උන් මොන බැමිරැම්මත් අපි අපේ සටන අත්හරින්න එක නරකයි. සාධාරණ තීරණයකට එන්නේ නැත්තම්. පුතා කලබල වෙලා තීරණ ගන්න එපා. උන් එක ගත්තාම අපි පොඩි මිනිස්සු පුතේ. අපිට තියෙන බලාපොරොත්තු. ඒ අපි දරුවන්ගේ අනාගතය. තාත්තලේ කාලි වගේ නෙවෙයි තාත්තේ දැන්. දැන් තියෙන්නේ නව චින්තනය. නව අදහස් වලින් පෝෂණය වුණු සන්නද්ධ සහෝදරවරු. බුදාලත් එක කතා කරලා දිනන්න මං ඉගෙනගෙන මදි පුතේ. මං නිකම් රජේ සේවකෙක්නේ. අපිට යන්න බැරි වෙච්ච තැනකට අපේ දරුවෝ යනවා දකින්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව පුතේ. හැබැයි අපේ ඩගී අයියට මේ සම්බන්ධය අහුනොත් මට නම් විසුමක් වෙන්නේ නැහැ. මට බයයි උන්මාද චිත්‍රාව වගේ මාවත් එක්ටම්ගේ එක දාලා හිර කරයි කියලා. ඔයා බය වෙන්න එපා චූටි. ඔයාට කවදාවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සාලි අශෝකමාලා උන්මාද චිත්‍ර බේරගත්තා වගේ මං ඇවිල්ලා ඔයාව බේරගන්නවා. ඒ වුණාට මම නම් කැමති නැහැ ඔයා ජැක් ගහනවට. ආ පොල්ල කඩාගෙන ඔයාගේ ඇඟුඩට වැටේ කියලා මට බයයි. ඇයියේ? අපේ මාමා කෙනෙක් තනියම ජැක් එකක් ගහලා ඔයිල් මාරු කරන්න ගිහිල්ලා පොල්ල කඩාගෙන මාමගේ ඇඟුඩට වැටුණ වාහනේ. අහ්. එතනමයි. වාහනේ? නෑනේ මාමා. වාහනේ ගියා. හෑන්ඩ් බ්‍රේක් ඇදලා තිබුණ නෑනේ. මාමගේද? නෑනේ වාහනේ. හම්බවම හිතන් ඉන්නේ මේ දගි වන්දන්න පුළුවන් කියලා. එහෙම හිතුවොත් ඒක වැරදි. දගි කියන්නේ ඉන්ටර්නැෂනල් පොරක්. මම මේ තත්ත්වයට ආවේ මජන් කාලා එන්ජින් ඔයිල් බීලා. තේරුණා? ඒ ක්ලච් ප්ලේට් කෝ බෝල ජොයින්ට්. බෝල ජොයින්ට් යට යට තියෙන බෝල ජොයින්ට් එකක් ගැන නෙමෙයි බං මං කියන්නේ. මේ මෙහෙ වැඩ කරන බෝල ජොයින්ට් කො? අපේ බෝල ජොයින්ට් තමයි. වාහනේ යට. වාහනේ යට. ඒ බෝල ජොයින්ට්. ඒ උඹ ඇතුලේ වැඩ කරාට කමන්නේ. උඹ දැනගනි මේකේ බොස් එක සැරයක් කතා කරාම ඇයි කියලා අහන්න. එළියනවරේ. බෝල ජොයින්ට් එලිනවර. ඒ එලින අය යකෝ මේක කන්නේ නිවිතිද කොහෙද? කකුල් දෙකයි යකනවා නේ. ඒ මෙන්න මේකගේ යටිකයි විතරයි තියෙන්නේ. කොයකෝ මේකගේ උඩුකය ඈ මුමාව ඇඳුවනේ. මුමාව ඇඳුවා.
ඒයි බෝල ජයි! කොහොමදනේ අයියාගේ වොයිස් එක ඔයාගේ බොක්කෙන් එන්නේ? අයියාගේ වොයිස් එක මගේ බොක්කෙන් එනකොට අයියාගේ නොයිස් හම් එක කොළ බොක්කෙන් එනවා. අප්පා. ඒ වුණාට මම නම් කැමති ඔයා ගාවින් එන ඔය එන්ජින් ඔයිල් සුවඳට. ඒක හරි චූටි. ඒ වුණාට මේ වෙලාවේ පොරමාව හොයනවා. මම වෙලාවට ගියේ නැත්තම් මේ බෝල් ජොයින්ට් කියන මෑන්ගේ බෝල් වෙනමයි ජොයින්ට් වෙනමයි ගලවනවා. දන්නවනේ ඉතින් නට් ලූස් වෙච්ච පරණ ඔස්සින් ලෝරි එන්ජිමක් නේ මෑන්. ඒ හින්දා මම වෙලාවට යන්න ඕනේ. මං ටක් ගාලා ගිලින්නම් ඩෝන් ගාලා. ෂි. මේක මගේ ඇහැ වහලා පෙන්නන. ආ! මේවරෙන් ආ! උඹගේ යටි කය මෙතන තියලා. උඹගේ උඩුකයෙන් උඹ ආයර් දිවනේ. පිසුදු බොස්. පිසුදු බොස්. මම උඹට අද උදේ මොකද්ද කිව්වේ? අර අද දෙන්න තියෙන වාහනේ පොඩ්ඩක් යටට ගිහිල්ලා බලලා චුට බලන්න කියලා කිව්ව නේද? උඹ බැලුවද? ඔව් ඉතින්. යට පොඩ්ඩක් අතපත ගාලා බලන්න ගියායි. වෙලාව පොඩ්ඩක් වැඩි හින්දා මම ෆුල් බොඩියම චෙක් කළා. ඔයිල් ටික මාරු කරන හදනවනේ තමයි බොසා කෑගෙන. වැඩි අතරමඟ දාලා මේ ආවේ. මම මර්වින් නැමැතිතුමා එක්ක කතා කරා පුතාගේ ප්‍රශ්නේ ගැන. හැබැයි එමැතිතුමා කියනවා අධ්‍යාපන එමැතිතුමා මේ ප්‍රශ්නේ ගොඩාක් දුර දිග ගෙනියනවා කියලා. එයා ඉතින් නීතියට ලුනේ වැඩ. එයාට ඉතින් නීතිය නම් නීතිය. මල්ලි මං එමැතිතුමාට කිව්වා මෙයා මේ විදිහට ගෙදරට වෙලා හිටියොත් හිටෙත් පාවී කියලා. එමැතිතුමා මට කිව්වා සදේශ් වයාගවට එවන්න සදේශ්ට හොඳ රස්සාවක් දෙන්නම් කියලා. ඔව් ඒක හොඳයි අයියේ. ඒ වුණාට ඉතින් මගේ නම් කැමැත්ත පුතා තව ටිකක් ඉගෙන ගන්නවට තමයි. ඒක නෙවෙයි අයියේ. රස්සාව එමැතිතුමා ළඟද? එහෙම වුණොත් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නවතිනවා. නෑ 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 මේ එමැතිතුමාගේ යාළුවෙක් ගාව. ආ එමැතිතුමාගේ යාළුවෙක් ගාවද? මල්ලිකා අයියා එමැතිතුමාගේ යාළුවෙක් ළඟ පුතාට රස්සාවක් හොයලා. අම්මා දන්නවනේ මං කැමති නෑ ඔය කේක එමැතිතුරු ගාව කොන්දරමාගෙන වැඩ කරන්න. මේගොල්ලන්ගේ විශ්වවිද්‍යාල තහනම ඉවර වෙනකන් හරි. නැත්තම් මේ මිනිස්සු කොහෙන් නතර වෙයිද කියලා කියන්න බෑනේ මල්ලි. මල්ලිකෝ සදේසි ඉන්නවද? සදේසිට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න. පුතා මදනායක අංකල් කතා කරනවා. ඔවංක පුතා මං කියන දේ හොඳට අහන්න. ඔයාට දැන් ලොකු වගකීමක් තියෙනවා. තාත්තටත් බෑ හැමදේම හැම වෙලාවෙම. හරි දැන් නංගිගේ අනාගතය ගැනත් බලන්න එපෑ. මම මේකට හුඟක් මහන්සි වුණා පුතා. ඉතින්ස කොහොමද මේ දවස්වල ගොඩක් බිසිද? ඔව් සදේ මේ දවස්වල ටිකක් බිසි වුණා. දැන් ඉතින් ළමයින්ට එක්සෑම් එකත් ළඟයිනේ. සදේෂ්ටත් පුළුවන් නේ මාත් එක්ක ජොයින් වෙන්න. සදේ ප්‍රශ්න කියන ඒවා එන්නේ මිනිසුන්ට තමයි. අපි ඒවට බය වෙලාවත් ඒවයින් පැනලා ගිහිල්වත් හරියන්නේ නැහැ. අපි කොහොම හරි ඒ ප්‍රශ්න වලට මුණ දෙන්න ඕනේ. ඒ දෙන්නලිස අපේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට අනෙක් ප්‍රශ්න අපි හොයාගෙන එනවනේ. මම නිවුස් වල දැක්කා විශ්වවිද්‍යාල තහනම ගැන. මොකක්ද එතකොට අනිත් ප්‍රශ්නේ? ඔන්න මචං නැගතර කලින්ම ගෙනල්ලා බැස්සුවා. කීයටද ඉන්ටර්වයුව එක තියෙන්නේ? 9ටනේ. රයිට්. 9:10. ඔන්න නැගතර කලින්ම කොල්ලව ගෙනාවා. උඹ ඉන්ටර්වයුව එකට පේස් කරපන් පූස් මූණ දාලා. මම ජූස් බාර් එකට වෙලා චූස් චූස් ගාලා ජූස් එකක් ගාලා අයිස්ක්‍රීමක් කාගෙන ඉන්නා. උඹ පාස් වෙච්ච එක මම මට මැසේජ් එක පෝස්ට් කරපන්. මම ටාස්ක් ගාලා මෙතෙන්ට ඇවිල්ලා ක්‍රෑෂ් ගාලා බ්‍රේක් එක ගන්න. හරි. මම උඹට කවලෙ දෙන්නකෝ. ඕකේ. ඕල් ද බෙස්ට්. කිසිම දෙයක් මිසින් වෙන්න බෑ.
ඔයාට සේරම මතකයිනේ. වැඩ ටික සේරම හරියට බලා ගන්න. ඕකේ මැඩම්. මම බලා ගන්නම්. මම සතීෂ්. සමට එන්න කිව්වා. චුට්ටක් ඉන්න. Hello. Hello, Mr. Jason. Hi, I'm speaking. Sadesh kiyala boy kenek server meet wenna awilla inna. Ah, yeah, office ekata man. Oyata yanna puluwa. Thank you. Okay. Are you Sadesh? Yes. Please sit. Thank you. මට මදනයි කෝල් කරා. ඇමතුමත් කෝල් ලැබුණා.